කර උකස් කරලා රටට බත සපයලා තමන්ගෙත් පවුල් ජීවත් කරවන ගොවි අවයි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්වයි. අන්දවමින් වමිලට සාහතික ිලක් නියම කරලා රජය මාධ්‍ය සදර්ශන පවත්තුනා කියලා අද සුළු හා මධි පරිමණ ෝල් හිමියන්ගේ සභාපති යු.ේම සිහ හත කිවවා රජය සාහතික මිලක් නියම කරනවා නමුත් ඒ ගැන මෝල් හිමියන්ව දැනුවත් කරන්න. එනිසා මේක රජයේ ඇඳ විමක් කියලයි මේ වෙනකොට මෝල් හිමියන් වගේම ගොවි ප්‍රජාවත් කියන්නේ. මොකද ගොවියෝ රජයේ සාහතිකමිල ගැන විශ්වාස කරල ප්‍රවාහන ගාස්තු ග වාගෙන සු මදදිි පරිිම මෝල්වලට තන්ගේ ව අස්ස වන්න අරං එනවාල. ජ සාතික මල ඉල් නවාලු මල් හිමියන් ගැ මන් ොක දන්න හැකිලා ගොවියන්ට ආ පහවු රොල යන්න කිය නවාලු. එකඒතකට මේක බරපල විහිුවක්. ගොවියෝ රජයේ සාහති මිට රැවටල ෝල් හිමියන්ට බැනවාද නලු. සමහරු වියරු ඇටල සඳු සරුවල් රගන්නත් එනවාලු. ඇතටම මොකද මේ පට්ලවිල්ල. ඇත්තම අද දවස වෙනකෝට. දදා සවිස්තුූන වි අතර මාස්කන්නේ වග කටයුතු අවසන්ඒ ගොයන් කැපන කාලේ දැන් ලංකාවපුරාම මෙ මාසය අවසාන දැන් කැපෙනවා. දැම කැපන අවස්ථාවෙනකොට දැන් නවතවාරයක් ගොයියා කබලින් ලිපට වැටලා තියෙන්නේ. මොකද රජය ගොවිතැන ඉවත් වෙලා තියෙනවා. රජය ගොවිතැන ඉවත්වෙල අඩුම වසෙන් රජ වීමිල දී ගැනීමවත් සිදුකරානම් මෙකොට ගොයියාට යම් කිසි සහනයක් තිබ්බා ඒ සහනිත් නැති කරලා ිරම මතිවරයා කියනවා මුදල්ල මත්‍යයන්ේ දල්වෙන් කරන්නේ මුදල් මත්‍යයන්සේ මුදල්වෙන් කරන්න නැතිනිසා ිය මල්ලට වී ගැනීමේ හැකියාවක් නෑ කිය. හැබැ ඉති ක හැමදාම කිය කත ත් ි මති ර ප ති ර දල් මතිවර රට තිිපතිවර ි රය ගැන වබෝධය නැද කියනෙ න ට ේරෙ ෑ ොකක්ද කියලා ොද ංකාව කෙනෙක් ොමද කියලා හිදෙනවා. ගොද ඉ පෙරේදා එක්ස ජාතිගේ ගොවි සමුුවක් ලංකා ප වා ග. ට ජනාාජපතරයි ුි කරමඇමැතුරයි අනිකුත් ඒ ගොල්ලන්ගේ ඉන්න ැති ඇමිතුරු ිකයි අර විදේශරටෝලින් ආපු ඒ ඇමිතිවරු ටිකයි එ දාගච්ා කෙ ගොයිනායකෙක්වත් ගොයියෙක්වත් අපිනම් දැක්කනෑ ගොයි සමුවට ජාත්‍යන්තර ගොල් සමඩුවක් ලංකාවේ පාත්තල. එතිවන කුචිකර්මාන්තය කොහල්ටද යන්නේ කියෙ අපි යකින් පේනවා. එනිසා අද දවස වෙනකට ගොයන් කැපනෝ දැන්ඩොර දිතේ ගොයන් කැපනොමේ ගොන් කැෙනනකොට ව මිල්ල දීගන්න කිසිමකෙනෙක් නෑනි. ම දගන්න රජයේ මැදිහත්වීම ුදනෑ දැ සුහමදින් පරිමාණ ෝල්ලිමියන්ට නෑදන කිවවා ඒවෙලාව අපි ඇමතිවරඇත එක්ක සාකච්ඡාවිතින් අපි කිව්වා ඒ ඒ මුදල්ික වියලේමන්ල ටරගන වියලි මන්ලින් සයට දහයක්වත් වීටි ගණඩ කියක හැයි ඒකට මුදල්මමාතයන්සේ මුදල්වෙන් කර නෑකෙ ඇමතිවර ඒවෙලාවත් පැහැදිලිවම අපිට කිව්වා අද දවස වෙනකොට මේ මාපියාව හැම කන්නම දිගෙන් දිගට මෙයනවා. අද වෙනකොට රපාල් හැත්ත පහයි අසූ පහා අන්ුවාාදු රේ පෞද්ි ෝල් ම ල ල. त्यागन මහා පුදුමාකාර ජාවරංකාර මාපියාවක් ගෙනයනවා. මේ අයින්සක ගොයියා පෞ්ගේ කාලි වර්සාාවට හුවෙලා ගොවි තැන විනාස්වෙලා බොහම ආමාරුවෙන් දුක්මාන්සලා බැකුණනා වෙලා රත්ත්‍රම්බ ුකත් කරල කරන්න තින කණ් තියන ීටිගවිියකුල්ලා ගොවි තන කෙරට පස්සේ සාර්ක අත්වන්න කුත්න වසාවත් එක්ක. එනිසා ඒවැඒ දේශුණ තත්වයත් එක් අද වෙනකුට අක්කරේයට වියවසල් හැත්තෑ අසූ අනුව තමා ගණඩ පුළුව වෙලා තියෙන්නේ. තවට රුපියල් හැත්තපහට අසුවට අසූ පහට වීටික දුන්නට පස්සේ. වේදංකරපපු වියදමත් ගොයියත් නැතුව ඉදිරි ල්කන්න ගැන බලාපොත්තු තියාගන්න බෑ එහමනත් රජය කොතෙන්දද මේ ගොයා ගෙනයන්නේ කියන අපට ලොක ප්‍රශ්න ඇතියන. නිසා රජයේ ගෙනියන්නන්නේ ගොයියා ගොවිතැනෙක් ඉවත් කරන්න දෙවත් කරල මේ ගොවිතනේ තියෙන ඉඩ කරඩන්ටිකත් විදේශ සමාඟ ෝට විකුණන්ද කියනක අපට ගැටලුවත්තිය නොකොද රජ ැදිහත්වන්නේ නැති නිසා කිසිරේ. එනිසා රටේ ජාතිපතිවරයටත් කුසිිකරම ඇැතිවරයටත් මේවස්ථාවේද කියනවා අප කරුණ කරලා බහම මේකට මැදිහත්වෙන්ට මේ මැදිත්වීම නොව. උනොත් ළඟගේ යල්ක්‍ය වෙනකොට, මේ රටේ ගොවිතයන ගොයියා වලදාානන්න තමත් සිද්ධවෙෙන්ඩි. නි ගොල්යා ගෙනල්ල තියෙන ඉතුරු වසබෝතල්තිික කුමරුවට ගහල්ලා ඒටික අවරු දායකට පහරුකටිස්සල්ල වහබීල ගොයෝ මරනවාගේ. නැමත වතාවත් මේරටේ අහිංසක ගොයෝ වහබීල මැනණතත්තෙට පච්කරන්න දෙපාරටේ ජනනාධීපතිවරයට අභ්‍යෝගාත්මකව මේ අවත්තාවේදි කියන්න එනමොකද ගොවීිය විනාසමින් පවතිනව දව සින්දවස. දැවපතුමාලා ඇයිල්ල අපි පෝරටික දුන්නා අපි තෙල්තිික දුන්නා රවා දුන්න මේවා දුන්න කිව් අහික හරි. ඒ දුන්න මුදල්ලෝට හැබැයි ඒ මුදල්ලෝට දුන්නේෙත් පොහොරත් පොහොර ප්‍රමිතියක් නැතුව එකේ කාරයට කම්පනිිකාරුට හිතු මතෙක කොම්පැනිිකාරෝටික පහරටික ියකුන්ු තෙල්තික කොපණනිකාරු ඉතුමතේ විකුුණන්නා. හෙමනං අපි කියනවා. අද ගොයියගෙන් දෙකයි පණහට මේ වීතිකාරග රුපියල් හැත්ත පහට අසුවට අසූ පහට ගන්න මේ වීතික එහෙමන අද පාරිබෝගයට හාල්ති කාාඩුවටන්ඩඕනේ. ඒරි සම්බ රපියල් ලෙසිය විස්තට මලදීගන්නවා, අද වෙළඳ පොල කේරරි සම්බ හල් කිලව එක රුපයා තුන්සිියය හැටක් වෙනවා. අද කීරි සම් වෙළඳ ොල කෙඩ රපයා තුන්සිය හටක් වෙන තකොට තුන්සිය හැට වෙනන කොට. කොට නඩු හල් රුපියල් දෙසි අයි දෙසිියය තිස්පායි දෙසිය හතලියයි. ඒකොට සම්බ රුපිය දෙසිය හැටයි දෙසිිය හැත්තෑවයි. තකොට මේ වීගන්ෙ සම්බ ගන්නයා සූ පහට අනුවට නාළු ගන්නයා සූ පහට එකොට කීරි සම්බගන්නේ, ිියල් එකගතිය විීතට. එහමලක් ඇයි වෙලොලෙ රජ ැදිහත්වෙන් ඇැද පරිභෝගසය අධිකාරයට කියෙන රජය මැදිහත් වෙලා අහින්සක ගොයියා සූරගන කාවාගේ පාරිභෝගිකයක් සූරගණ කන මේ වැඩ සටහනට රජ මැදිහත්වේට ඕනේ ඒ කික්්ම දෙයක් නැතුව. බීර අයින්ට වීනාවාය නවාගේ මු සද්ද නැවෙන් වාි කොච්චර කෑක ඇැබ උඹලගේ ද නැය ඉදිල්ල. ව ටිකකාලයක් ඉඳ පල්ලොමලට ට පස්සෙමලට යම් පාලමක් ගොයියාට උගන්න සිද් වෙනමකොත ගොයියා මේ පිගිදය වැඩිවෙලා ඉන්න ගොයියාගේ ගොජයාගේ පිීඩරයේ වැඩිවෙලා වැඩිවෙලා ගොයා කොයි වෙලාවෙලියට බහිනවාද කියන්න බෑඒ තරමට ගොයා පීදනෙඉන්න එනිසාම පීරනයේ මුදුවගන්ඩනම් අද ගොයියා ඒක මුදුවගන්නම් රජයේ මැදිහත්වයෙන්න්න ඕනි රජයේ කිසිම මැදිහත්වයි මක් නැතුව රජයේ නිිහෙන්ඩබව අදේගල්ලන්ගේ දේතපාන ්‍යාපර චන්ද්‍යාපරවට කටයුතු ලේදලසින්නවා ඇබ ඔය සන්ද්‍යාර කටයතු. ඊලඟ මහමැතිවරණයක් හෝ ජනාධපතිවරණයක් මේ රටේ පැවත්තනකොට මේ අවුද්ධ තුල යල් කරන්න වැඩාරම් කරනවත්ක්ක තම මැතුවරන යක්ක නබල ැතිවරණ පෙන්න්නන්නඟ පේදරම මොද කරන්න කියක. එනිසා රටේ ජනති පතිවර මුදල් ඇමැතිවරය හැටියට මේ කියන දෙවල්ලෝට ඇහුකන්දීල මේ ගොල්ෝක න දෙවල්ලෝටඇහෙක කල ර ඇත දුස්කර ගම්මානවල කැතිගොල්ල පදවිය ඒවාගේ ගලින්ම්බිදුනෝ හොරෝපතානවාගේ මේ පණ්ඩත් ප්‍රදි්ිකේ විලච්චිය ඒවගේ මණ්ඩාධපුරය අනිකුත් පෙදේ සෝල පෙද ල ගොයන්. මේම හොතය අහිංසක අම්මල තාත්තලාගේ අදෝනාව මේ ගොයින්ගේ අඳනාවම් බලට පේෙන් නැද රෑ දවල් නැව ටීවේකේ මාධ්‍යහර ගොයිෝ කෑගහන අඩන්න විලාපදෙන හඩුම් ල ඇහෙන්නැ දෙකේනකත් අපිට ලොක ගැටලුුවක් කකලාති නිසා බලට ඇහත් නැතුවන මේ ම් බල ඇහු නැවවාගේනවා. ඇැබම් බල ඇහෙන් නැතුවවාගේ ඉදලා බල මැතුවරණකට වරෙල්ලා මැතුව වනන්නේේදී අපි උත්තර දෙන්න බලාගන ම රට ලාග ු ග ජනතාව. අසත නිස් ප්‍රධාන පෝත්‍රිකාශය සබ සහයයි විසි පහට සුප්‍රීම් TVී ඔස්සේ. අවස්සේක් දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත යුබ් නාලිකාව සබස්්‍රයිබ් කරන්න.